Reserve your 18.8 million home today by paying just 500,000 rupees. Mulberry Residence. ඇමතිකම බාර ගන්න එක අත වශයෙන්ම මම දේශපාලනඥයෙක්. මම ආර්ථික විද්‍යාව සම්බන්ධයෙන් යම් කිසි දැනුමක් තියෙන කෙනෙක්. මේ රටේ මුදල් ඇමති කියන එක බාර ගන්න මම අකමැතියි කියලා හිතනවාද? මුදල් ඇමතිකම කීපාරක් කියලා මට එපා කියන්න මොකද්ද මිනිස්සු මෙච්චර ගන්න කියද්දි මොකද්ද මම මේ කරන්නේ? මොකද්ද මම මේ කරන්නේ? මට පුද්ගලිකව ලොකු ජයග්‍රහණයක් වෙයි මුදල් ඇමතිකම ගන්න එක. හැබැයි ඒක රටට ජයග්‍රහණයක් නෙමෙයි. රටට ජයග්‍රහණයක් වෙන්නේ මම මුදල් ඇමතිකම ගන්නවා නම් ගන්න ඕනේ ජාතික ආණ්ඩුවක. ඇයි මේ නායකයොන්ට මේක තේරෙන්නේ නැත්තේ? ඇයි අපිට තේරුම් ගන්න බැරි මේ ප්‍රශ්නෙට විසඳුම තියෙන්නේ අපි ඔක්කොම එකතු වෙන එක කියලා? මේට වඩා තව කොච්චර වැටෙන්නද? අපේ නායකයෝ මොනවද කරන්නේ? ගෝඨාභය රාජපක්ෂ වේවා, රනිල් වික්‍රමසිංහ වේවා, සජී ප්‍රේමදාස වේවා, සම්බන්ධන් වේවා, තව නායකයෝ ඉන්න අනුර කුමාර දිසානායක වේවා, මේ සියලු දෙනා පක්ෂවල නායකයෝ හැටියට මේවට මීට වඩා වගකීමක් ගන්න ඕනේ. මම 100% සූදානම් මගේ කැපවීම කරන්න. හැබැයි ඒ කැපවීම කරන්න නම් අපිට ජාතික ආණ්ඩුවක් තියෙන්න ඕනේ. ජාතික ආණ්ඩුවක් කියන්නේ හරිසරි සිල්වා ස්වාධීන වෙලා ආණ්ඩුවට බැඳෙන එක නෙමෙයි. හරි, ජාතික ආණ්ඩුවක් කියන්නේ පොහොට්ටුවද, ශ්‍රී ලංකා නිදහස් පක්ෂයද, ජනතා විමුක්ති පෙරමුණද, සමගි ජන බලවේගයද, දෙමළ සන්ධානයද, මේ ඔක්කොම එකට එන්න ඕනේ මේ ජාතික අවශ්‍යතාවයේදී. ඇයි අපිට මේක කරන්න බැරි? අපිට මේ ආණ්ඩුවක් හදන්න බැරිද අවුරුද්දකට සියලුම දායක එකතු වෙලා? එක දෙයයි තියෙන්නේ මෙතන ගැටලුව. එකම ප්‍රශ්නේ මොකද්ද? මුළු රටම කියනවා ගෝඨාභය රාජපක්ෂ මහත්තයර දැන් ඇති ඔය යන්න කියලා. හැබැයි අපි තේරුම් ගන්න ඕනේ එයත් කියන විදිහට හෙට යන්න බෑ. දැන් අපි ඉදිරිපත් කරපු ලියුමේ අපි කියන්නේ නැහැ හෙට යන්න කියලා. අපි කියන්නේ ජනාධිපතිතුමා ඔබතුමාට පුළුවන් දෙයනේ කාලපරාසයක් දෙන්න. ඔබතුමාට පුළුවන්නේ, ඔබතුමාට පුළුවන්නේ කියන්න. හරි, අපි මෙච්චර මේ සති ගානකින් මේක කරනවා, ඊළඟට මාස ගානකින් මේක කරනවා, ඊට පස්සේ 3-2ක් ගන්න ඕනේ. අපි 21 ව්‍යවස්ථා සංශෝධන ඉදිරිපත් කරලා තියෙන්නේ මේ ජනාධිපති ක්‍රමය මේ තියෙන විදියට අහෝසි කරලා වෙන තියෙන විදියකට ගේන්න, පාර්ලිමේන්තුව තෝරගන්න විදියකට. ඒකට උදාහරණයක් හැටියට ශ්‍රී ලංකා නීතිඥ සංගමය එහෙම සම්පූර්ණ සහයෝගය තියෙනවා. හරි, ඇයි මේක කරන්න බැරි? මේ මේ දැන් තියෙන්නේ මේ බෝලේ තියෙන්නේ ජනාධිපතිතුමාගේ කෝට් එකේ. ජනාධිපතිතුමාට තමයි මේ බෝලේ ආයි ගහන්න තියෙන්නේ. ජනාධිපතිතුමා කියනවා නම් අපි මේ ඉදිරිපත් කළ තියෙන ව්‍යවස්ථා සංශෝධන කරන්න කාල පරාසයක් එක්ක සූදානම් කියලා අපිට පුළුවන් මේ ජාතික ආණ්ඩුව හදන්න. එහෙමනම් රට ගැන ආදරයක් තියෙනවා නම් ජනාධිපතිතුමාට මේක කරන්න ඕනේ. මට පුද්ගලික වාසියක් මෙතන අවශ්‍ය නැහැ. ජනාධිපතිතුමා වැරදි තීරණ රාශියම කලින් ගත්තා. ඒ වැරදි තීරණ නිසා අද අපි මෙතන වැටලා තියෙනවා. මම ජනාධිපතිතුමාට කියනවා මේ අරන් තියෙන වැරදි තීරණේ කරුණාකරලා වෙනස් කරන්න. ඔබතුමා අරගෙන තියෙන වැරදි තීරණය ඔබතුමාට තමයි, ඔබතුමාගේ අතේ තමයි පෑන තියෙන්නේ. ඔබතුමාට තමයි පුළුවන් කියන්න, ඔව් මේ රට වෙනුවෙන් මගේ අතින් වැරදි සිද්ධ වෙච්ච එක මම පිළිගන්නවා. නමුත් ඒව නිවැරදි කරන්න. හරි, මම මේ ඉදිරිපත් කරලා තියෙන ව්‍යවස්ථා සංශෝධන හරහා මේ ඔය තියෙන විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීම සඳහා, ඒ කියන්නේ ඔහු ඊට පස්සේ නික්ම යන එක අපිට කාලපරාසයක් ගත හැකි. මස් රාත්‍රම කවුරුත් ඉල්ලන්නේ නැහැනේ.